අයිබෝවන් ඔබෙක් වන්නේ අයිටුවෙන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලක. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ජනාධිපතිවරණයට නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නව පළවේගයක්. මාලදිවයින් පාර්ලිමේන්තුවෙන් අගමැතිට උණුසුම් පිළිගැනීමක්. ඖෂධ හිඟයක් නැති බවට රජයෙන් ප්‍රකාශයක්. පානදුරේ 3 දෙනෙකුට මරණ දඬුවම. ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වෙනම බලවේගයක් නිර්මාණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යතුරේ දරුවේ SWRD බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. සංඝ වෙද ගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයේ පෙරමුණේ තබා රටපාරුගත් SWRD බණ්ඩාරනායක මහතා 1956 දී සාහසිකයෙකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක් වුණා. ඉන්පසු පක්ෂයේ නායකත්වයේ හිමි වූයේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියටයි. මැතිනියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මහජන බැංකුව, ලංකා බැංකුව ආරම්භ කිරීම සේම රක්ෂණ සංස්ථාව ජනසතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක් සිදු වුණා. එසේම ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත්කිරීමේ ගෞරවයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමෙන් පසු කුඩා පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ බිහි කළා. අනතුරුව පක්ෂයේ සභාපතිත්වය හිමි වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් යුගයේ ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ. එදා SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භකට පැය 24ක් ගිය තැන උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ඉතිහාසයේ ගොවියෙකුගේ පුතෙකු නායකයෙකු බවට පත් වූ පළමු අවස්ථාව ලෙසද සඳහන් කළ හැකි. පක්ෂයේ 68 වන සංවත්සර උත්සවයේ අද පැවැත්වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තීන්දුව හරි අතට යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුණා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය තීමූ ජයරත්න යන මහත්මහත්මීන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පිළිගැනීමේ කතාව සිදු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි. මහින්ද අමරවීර නිමල් සිරිපාලද සිල්වා, දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් දැක්වූපා. මේ සුවිශේෂී සම්මේලනය පවත්වන අද දිනය ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී සිහිවටනමේ අවස්ථාවක්. ශ්‍රී ලංකාව මුණ දීලා තියෙනවා ජනාධිපති වරණයක්, මහමැති වරණයක්, පළාත් සභා මැති වරණයක්. අපි ජනමතය විමසන අවස්ථාවක ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් දේශපාලන මග පෙන්වීපු ලබා දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේදී ගන්නා වූ සංලක්ෂයේ කුමක්? රටේ නායකයින් තීරණය කරන, රටේ ගමන් මග තීරණය කරන මේ මාවත මේ විශිෂ්ට වූ සම්මේලනයේදී අපි සාකච්ඡා කරන්න කැමති. අපේ පක්ෂය මේ පසුගිය කාලයේ පුරාවටම අභියෝගවලට මුහුණ දුන්නා. පක්ෂයේ ආරම්භක මොහොතේ බණ්ඩාරනායක මැතිතුමා ජීවිත පරිත්‍යාගයෙන් ඒ අභියෝගවලට මුහුණ දෙමින් එතුමාගේ ජීවිතය පරිත්‍යාග කරා. වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයත් අපිට අහිමි වුණු අවස්ථා තිබුණා. නමුත් අද අපි කියන්න කැමති ඒ සියලු අභියෝගවලට මුහුණ දීලා අද දිනේ අපි ඔබට සහතික වශයෙන් කියනවා, මේ පක්ෂේ දැන් සියලු අභියෝග හමාර කරලා තියෙනවා. අද ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතකට යනවායි කියන එක මම ඔබට සහතික වශයෙන් කියනවා. අපේ පක්ෂය කවදාවත් ජාතිවාදී පක්ෂයක් වුණේ නැහැ. ජාතිය හා ආගම මත පදනම් කරගෙන මේ රටේ දේශපාලනය කරන පක්ෂයක් නෙවෙයි. බණ්ඩාරනායක අගමැතිතුමා, එදා සංඝ රාජා මැතිතුමා, ඒ වගේම මුස්ලිම් නායකයින් මරික්කාර් මැතිතුමා, බදුර්දී මහමුද් මැතිතුමා වැනි සියලු ජාතිකයන් එකතු කරගෙන, සියලු ආගමිකයන් එකතු කරගෙන තමයි මේ පක්ෂය ගොඩනැංවේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අන්තවාදයට හෝ ජාතිවාදයට කිසිම ඉඩක් නැහැ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ශක්තිය. ඊළඟට එන ජනාධිපතිවරණේ 1,59,00,000 ඡන්ද දෙනකොට ඒකෙන් 80%ක් 1,24,00,000 ලක්ෂ 64ක් ගන්න කියලා තමයි දිනන්නේ. අපි තීන්දුව කරනවා.
අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැති නිවැරදි තීන්දුව අපි මෙතනින් ඉඳලා පටන් ගන්න අපි ගන්නවා කියන එක මම කියන්න කැමතියි. පක්ෂී මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී දැස්රි ජයසේකර මහතා 68 වන සංවත්සර ප්‍රකාශනයේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. එමෙන්ම සුනිල ජනවාද යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දැක්මද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. සමුළු ඇමතු ජනාධිපතිතුමා පක්ෂයේ ඉදිරි ගමන් මඟ ඇතුළු කරුණු රැසක් පිළිබඳ අදහස් පළ කළා. නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙකු වීම නිසා, ඒ කියන්නේ මම ප්‍රභූ පන්තියෙන් ආපු නැති කෙනෙක් නිසා, එවන් වූ සාධනීය මැදිහත් වීම සඳහා වූ නිසි ඇගයීම මෙරටට සාපයක් වී ප්‍රභූ දේශපාලනික පන්තිය විසින් වල දමනු ලැබ තිබෙනවා. එම දේශපාලනය හඳුන්වා දිය හැකි අපගේ ජනමහරවන්නේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් පැමති පිරුලයි. මෙම ප්‍රෝඩාකාරී දේශපාලනය ජනතාවට නිරාවරණය කිරීම මෙන්ම එය පරාජය කිරීමද මෙම යුගයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වී තිබෙනවා. ඒ සඳහා ගොඩනැගිය හැකි පුළුල්ම ජන බලවේගය ගොඩනැගීම අද දවසේ අප ඉදිරියේ පවතින ඒකායන වගකීමයි. ලබන ජනාධිපති වර්ණය තමා මේ අද අපි පටන් ගත්. අපි පක්ෂය ශක්තිමත් කරනවා. ජනතාවාදී පුළුල් ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක් අපි හදනවා. තමුන්නාන්සේලයි හුඟ දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂක, කාටද සහයෝගය දෙන්නේ, දැන් මොකද්ද කරන්නේ? මෙහෙම ප්‍රශ්න වැලක් අහනවා. ඒ ප්‍රශ්න වලට මම එක උත්තරයක් දෙන්නම්. අපේ ප්‍රතිපත්ති තුළ, අපේ දර්ශනය තුළ 20යි 20 ආණ්ඩුව හදන්නේ අපි කියන එක මම තමුන්නාන්සේලට කියනවා. ඒකට ලෑස්ති වෙන්න, අපි අපේ ශක්තිය පෙන්නමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68යි අවුරුදු. මටත් 68යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා මේ රටේ ඉදිරි මාස කිහිපය තුළ දේශපාලන පරිවර්තනයක් කළා, විප්ලවීය සටනක් කළා. 20යි 20 අපි තමුන්නාසලට අපිට ඕන විදියට අලුත් ආණ්ඩුවක් හදමු. තමුන්නාසලට ජය වේවා, ජය වේවා, ජය වේවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තමන් කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාලදිවයින් නිල සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අද එරට පාර්ලිමේන්තුව ඇමතුවා. පෙර පැවති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීම නැවැත්වීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වූ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව වෙත පැමිණියා. පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අග්‍රාමාත්‍යවරයා උණුසුම් මයුරින් පිළිගනු ලැබුවේ මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් නෂීඩ් මහතා විසින්. එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පනවා තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථ In both our countries, executive power is vested in the president. But in Sri Lanka, it is the cabinet of ministers, which includes the president, that is in charge of the direction and control of parliament. The cabinet of ministers is also collectively responsible to the parliament. The president is tasked with appointing as prime minister the person who is likely to command the most support in parliament. This position was upheld by the Court of Appeal in 2018 when it issued an interim order restraining Mahinda Rajapaksa, the former president, from functioning as prime minister despite being appointed by president, since 122 of the 225 members of parliament were opposed to him. Earlier, the president also had the discretionary power to appoint ministers from among the members of parliament, which was contrary to the Westminster tradition. With the 19th amendment, we corrected this position by requiring the president to appoint ministers on the advice of prime minister. This reinforced the collective responsibility of the cabinet of ministers to parliament. Today, the major features of Westminster parliamentary government exist side by side with an executive presidency, which we are committed to abolish due to its profound powers that have been often been exploited and abused by its incumbent with impunity. The 19th amendment further strengthened parliament by restricting the president's power to dissolve parliament. The president cannot dissolve parliament for 4.5 years unless parliament requests a dissolution by a two-thirds majority. In this we copied from the UK parliament. In October 2018, the president purported to dissolve parliament without such a resolution, but the Supreme Court held that the dissolution of the parliament
was unconstitutional. The 19th amendment was deemed necessary, as I said, because of the flagrant violations of the constitution under the previous regime. The then Chief Justice Shirani Bandaranaike was removed in 2013 without a proper resolution of impeachment. මේ අතර 2019 ඉන්දියා සාගර සමුළුව මාලදිවයින් පැරඩයිස් අයිලන්ඩ් රිසෝර්ට් හෝටලයේදී අද පස්වරුවේ ආරම්භ වුණා. එම සමුළුවේ සභාපතිත්වය දරන්නේ අග්‍ර මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දියා පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරන අතර ඒ සඳහා මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් විද්‍යාලයේ සහයත ලැබෙනු ඇති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 68 වන ජන්මදිනය නිමිත්තෙන් දානමය පුණ්‍ය කර්මයක් ජනාධිපති නිල නිවසේදී පැවැත්ුණා. මහා සංඝරත්නය 68 නමක විශේෂ දානමය පුණ්‍ය කර්මය පැවැත්ුණ අතර රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පහළපිටියල ජනානන්දාභිධාන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊටෙක්ව සිටියා. මේ අතර ජනාධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් විශේෂ ආශිර්වාද බෝධි පූජා පින්කමක්ද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නම් යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වීමත් සමග පැවති අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඡන්ද විමසීම කල් ගියා. පසුව අධිකරණයේ ලබා දුන් තීන්දුවකට අනුවයි ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මෙසේ කටයුතු සංවිධානය කෙරුණේ. මාස දෙකක් තුළ විගණන වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ක්‍රිකට් එයිඩ් මෙහෙයුම් අත්හිටුවන ලෙස කෝප් කමිටුව දැනුම් දී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාලක සභාවේවත් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී අද රැස් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබුණු අතර එහි විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් කමිටුව හමුවේ පෙනී සිටියා. විගණක අධිපතිවරයා මාස දෙකක කාලයක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන තෙක් ක්‍රිකට් එයිඩ් මෙහෙයුම් කටයුතු අත්හිටවන ලෙසයි කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ. මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී පුජ්‍යලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුජ්‍යලීන් 3 දෙනෙකුට අද මරණ දඬුවම නියම කෙරුණා. පානදුර මහාධිකරණයයි තීන්දුව ලබා දුන්නේ. දහයේ වසරේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් 7 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. ඉන් 4 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය තීරණය කළේ. මරණ දඬුවම නියම වූ පුද්ගලින් 3 දෙනාගෙන් 2 දෙනෙකු එකම පවුලේ සමාජිකයන් වනවා. මධ්‍යම ඖෂධ ගවඩාවේ ඖෂධ හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා අවධාරණය කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමුනි ඒ මහතා මේ බව පෙන්වා දී ඇත්තේ. වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 600 ගණනක් හිඟ බව කියන අසත්‍ය ප්‍රවෘත්තියක්. ඒකට හේතුව අපි මේ වන විට ඖෂධ සංචිතය ලෙස සලකන්නේ ජාතික සංචිතය. එහෙම නැත්නම් නැෂනල් ස්ටොක් කියන එක. මේක මහිතන්නේ මහ ජනතාව තේරුම් ගත යුතුයි. දේශීය නැපයුම් කරුවන්ගෙන් ලබාගත් ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන්නේ ටයිම් ෂෙඩියුල් එකකට නැත්නම් කාල සටහනකට අනුව. දෛනිකව සතියේ දවස් 5 පුරාම ඒ රෝහල්වල අවශ්‍යතාවය අනුව ඖෂධ සැපයීම. මේ අනුව මධ්‍යම බෙහෙත් ගබඩා සංචිතය නිර්ණායකයක් ලෙස ගැනීම වැරදි තොරතුරක්. ඒ නිසා රෝහල් පද්ධතිය තුළ ඖෂධ ග්‍රහිඟයක් ඇති බව කියන කතාව අසත්‍යයක්. මහ ජනතාවට ඉතා විශ්වාසයෙන් තමන්ගේ රෝහල් වලින් මේ ඖෂධ ලැබෙනවා. ඊළඟට පිළිකා රෝහලේ ඖෂධ හිඟවීම පිළිබඳව දක්වා තිබෙන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නැහැ. හේතුව ඒ පිළිකා රෝහලේ ඖෂධ ලබා දෙන්නේ රෝගීන් නාමකරණය රෝගීන්ගේ නමින් ඖෂධ ලබා දෙන ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් මම හිතනවා මහ ජනතාව රෝහල් වෙත ගියහම ඔවුන්ට තේරෙයි එහෙම ඖෂධ හිඟයක් නිසා ඔවුන්ට කිසිසේත්ම ඉස්සතින් එන්න වෙලත් නැහැ. ප්‍රතිකාර නොලැබී ගිය අවස්ථාත් අපිට වාර්තා වන්නේ නැහැ. සෑම රෝගියෙකුටම තමන්ගේ රෝහල පිළිබඳ විශ්වාසයෙන් ඒ රෝහලට ගොස් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
විශිෂ්ට බෙරවාදන ශිල්පියෙකු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අවාප්‍රාප්ත පියසාර ශිල්පාධිපති මහතා ලාංකේය නර්තන වාදන කලා ශාස්ත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවක් තහවුරු කළ කලාකරුවෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශෝක පණිවිඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. බෙරවාදනයේදී හසල දැනුමක් ඇත්තික වූ පියසාර ශිල්පාධිපති මහතා බෙරහනෙහි වූ අපූර්වත්වය හා විශිෂ්ටත්වය දේශයට පමණක් නොව ජාත්‍යන්තරයටද ගෙන යාමට පුරෝගාමීව කටයුතු කළ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. බෙරවාදනය ප්‍රාසංගික කලාවක් ලෙස වර්ධනය කිරීමට මූලික වූ ශිල්පාධිපති මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දේශීය මෙන්ම විදේශීය සිසු සිසුවියන් රැසකට ඒ මහතා වාදනය පිළිබඳ අධ්‍යාපනය ලබා දීමට සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවිඩෙන් පෙන්වා දෙනවා. ලාංකේය නර්තන හා බෙරවාදන ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් ඉටුකළ පියසාර ශිල්පාධිපති කලාකරුවාට තමාගේ හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ගෞරවනීය ආචාර්ය පුදකරන අතර පෞලී ඥාතීන් වෙත සාතිශය සංවේගය පළ කරන බවද එම ශෝක පණිවිඩයේ සඳහන්. මේ අතර අභාව ප්‍රාප්ත පියසාර ශිල්පාධිපති මහතාගේ දේහය හෙට පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සසන භූමියේදී හෙට පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සුබ පැතුම් එක්කලා. ඒ ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපති ලෙස පත්වීමෙන් අනතුරුව නිල සම්ප්‍රදායන්ට අනුව පළමු වරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහතුරුන් අතර හමු සිදු වුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේදී. එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කර මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට හමුදා නිලධාරියෙකු යුද හමුදාපති ධුරයට පත්වීම පිළිබඳ තමන් අතිශයින් සතුටට පත්වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. යුද හමුදාව තවදුරටත් ශක්තිමත් කරමින් රට වෙනුවෙන් සේවය කිරීමට යුද හමුදාපතිවරයාට ශක්තිය ලැබේවායි අමාත්‍යවරයා ප්‍රාර්ථනා කළා. මෙම නිල හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වයේ අතර සමරු සිහිවටනද හුවමාරු කරගෙනුණා. දියකාවා යුදභ්‍යාසයේ දසවනාදේර අද ආරම්භ වුණා. ඒ මින් එරිය මෙහෙයුම් මූලස්ථානයේදී. ශ්‍රී ලංකා යුද හමුදාව දසවන වරටත් සංවිධානය කළ දියකාවා යුදභ්‍යාසයට දේශීය මෙන්ම විදේශීය හමුදා සමාජිකයින් එක්ව සිටිනවා. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්වීම මත එම අභ්‍යාසය අද ආරම්භ කෙරුණේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති අභ්‍යාස අධ්‍යක්ෂ මෙජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදාවේ සාමාජිකයින් 2400ක්, නාවික හමුදා සෙබළුන් 400ක් හා ගුවන් හමුදා සෙබළුන් 200ක් මීට එක්ව සිටිනවා. විදේශීය හමුදා සාමාජිකින් හා නිරීක්ෂකින් සිය දෙනෙකුද මෙම අභ්‍යාසයට සහභාගී වන අතර දින 20ක් පුරා පැවැත්වෙන එහි අවසන් උත්සවය ලබන 23 වනදා කොච්චවේලිහිදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. රටට වැඩක් කළ හැකි ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලි බල අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතිපක්ෂයේ අපි ලැකින සාකච්ඡා ගණනාවක් මාධ්‍යවල දකිනවා මේ ඉදිරි මැතිවරණ ජාතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්. අපිට අපේක්ෂා ගණනාවක් ඉන්නවා. ඒකෙන් හොඳම රටට ඕබින ජයග්‍රහණය කරන්න පුළුවන් ජ්‍යෙෂ්ඨත්වය තියෙන රටට කැක්කුමක් තියෙන ඒ සම්බන්ධයෙන් හොයලා බලලා අපි ඉදිරිපත් කරනවා කියන එක තමයි මට සතුටින් කියන්න පුළුවන් වන්නේ. ගෝඨාභය මහත්තයා ඉදිරිපත් කරාට පස්සේ එක්සත් ජාතිපතිගමසී බියක්පත් වෙලා දිනවා කියලා ගෝඨාභය කියන බියට. එහෙම දැක්කම එක්සත් ජාතිපතිතුල තියෙනවද? ඒගොල්ලෝනේ කියන්නේ ඊට වැඩිය කියන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කියන්නේ වෙනින් ඒවා කියන්නේ නැති නිසා සම්පි මේ සම්බන්ධයෙන් අධිතක්සුරු කරන්නේ නැතුව ජනතාව මතයත් සමග අපි කටයුතු කරලා ජයග්‍රහණය කරන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. පුරාණ ආහාර වට්ටු 190ක් ඇතුළත් 3-5 කෘතිය එළිදැක්වීම බතර මුල්ලේදී සිදු කෙරුණා. එය අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.
බතර මුල්ල වෝටර්සේජ් ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව මෙරට පුරාණ ආහාර පිළිබඳ විවිධ ප්‍රදේශවල කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම කෘතිය ලිදැක්වුණේ. නියෝජ අමාත්‍ය කනරත්න පන්නවිතාන, වෝටර්සේජ් සභාපති චමද්ද සිල්වාන මහතුරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආණ්ඩුවේ ආයතන ආදායම් උපදවන්න ඕනේ, ලාභ උපදවන්න ඕනේ, රටට බරක් වෙන්න හොඳ නැහැ කියන අදහස අපේ සමාජයේ නැහැ. පහුගිය අවුරුදු 3ක කෙටි කාලය ඇතුළේ මේ වාටස්සේජ් ආයතනයේ ආදායම දෙගුණ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ අමාත්‍යංශයේ තියෙන අනිකුත් ආයතනවලත් ආදායම් දෙගුණ කරලා තියෙනවා. කාට හරි මේ රටේ මූල්‍ය විනය ගැන ඉගෙන ගන්න ඕන නම් අපේ අමාත්‍යංශයට ඇවිල්ලා ඒක ඉගෙන ගන්න කියලා අපි ඕනම කෙනෙකුට අභියෝගයක් හැටියට කියන්න කැමතියි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මේ අපේක්ෂකයා අමාවීම ප්‍රශ්නයක්, නමුත් ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නෙවෙයි. පෞල්වාදය මෙවරත් ජනාධිපතිවරණේ අන්ත පරාජයක් ලබන මේ රටේ තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරි ආඥාදායකත්වයක් හිතේ තියාගෙන ඉන්න පසුගාමි නූගත් පෞල්වල, විශේෂයෙන්ම විදේශ ගතව තමන්ගේ දේපොළ පවත්වාගෙන පෞල් ජීවිත පවත්වාගෙන යන පිරිස්වලට රටේ අනාගතයක් නැහැ. මේ රටේ තරුණ පරම්පරාවත් විශේෂයෙන් උගත් පිරිසක් නැවත වතාවක් මේ රටේ ඒ ඇත්ත වෙනසක් ඇති කරගන්න අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න එක තුළු. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන පිරිසගේ ඉතිහාසය පිළිබඳ ජනතාව සිතා බැලිය යුතු බව ජාතික මහජන සභාවේ කැදුම් කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙන පොහොට්ටු අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සමුළු කීපයක් අපි පහුගිය දිනවල දැක්කා. නීති වෘත්තියේ දෙන ඒ නීතිඥයන් සහ නීතිඥවරයන් එකතු කරගත්ත නීති සමුළුවක් පැවැත්වුවා. අපි දැක්කා එහිදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අදහස් දැක්වීමක් කරනවා. නීති ආධිපත්‍ය පිළිබඳව, ඒ යුක්ති ඉටු කිරීම පිළිබඳව, නඩු ප්‍රමාද වීම පිළිබඳව, අධිකරණය මගහැර යාම පිළිබඳව ඉතාම හරවත් දේශනයක් අපි ඇහුම්කන් දුන්නා. මේ කතා කරනකොට ඇත්තටම ඇඟ හීතල වෙලා ගියා. මොකද මේ කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද වෙන ලෝකෙකින් ආපු කෙනෙක්ද කියන එකයි ප්‍රශ්නේ. අපිට විතරක් නෙමෙයි, ඒ ගෝඨාභය මහත්තයා කතා කරනකොට අර එතන හිටපු නීතිඥ මහත්වරුන්ටයි ඒ නෝනලටයි ඒ මිනිසුන් තුෂ්ණිම්භූත වෙලා හිටියේ. එයා මේ කතා කරන්නේ කවුද කියලා හිතාගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරේ හරි දෛවෝපගත කතාවක්. මොකද අපිට නිකන් මැවි මැවි පේන්න ගත්තා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ යුගය. මේ නඩු ප්‍රමාද වීම නෙමෙයි, නඩු කල්යෑම නෙමෙයි. ගෝඨාභය මහත්තයාට මතකද දන්නේ නැහැ වසීන් තජුඩීන් සම්බන්ධයෙන් නඩුවක් දාගන්න බැරි වුණා. ඔන්න නීතිය කටයුතු කරපු ආකාරය. ගෝඨාභය මහත්තයා කියනවා අපිට මේ නඩු ප්‍රමාද වීම සඳහා තියෙන විකල්ප තමයි අපි ඩිජිටල් තාක්ෂණය ගේන්න ඕනේ. තාක්ෂණික වශයෙන් සිංගප්පූරුවේ වගේ තාක්ෂණය ගේන්න ඕනේ. අනේ ගෝඨාභය මහත්තයෝ තාක්ෂණයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, නඩු ප්‍රමාද වීම සම්බන්ධයෙන් තියෙන හොඳම උදාහරණය තමයි ගෝඨාභය මහත්තයා. ඔහුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් විභාගවන නඩුවලට ගෝඨාභය මහත්තයා පෙනී ඉන්නේ නැහැ. උසාවිය මගහරිනවා. අපි අඩුමතරමින් ඉල්ලා හිටිනවා. දැන් ඔබතුමා මේ රටේ අවාසනාවකටවත් ජනාධිපති වුණොත් අනේ කරුණාකර නඩු ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් නඩු ඉතා ඉක්මනින් අහන බවට පෙන්වන්න, තමන්ගේ නිකන් කතාවලින් නෙමෙයි ආදර්ශයෙන් පෙන්වන්න උසාවිය විභාගවන නඩු ටිකට ගිහිල්ලා කඩිනමින් ඒ නඩු ටික ඉවර කරලා එක්ක ඔබ නිවැරදි කරුවෙයි පෙන්වන්නකෝ. මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ විසින් රචනා කරන ලද ජයප විජේවීර සහ කල්‍යාණ නැමැති කෘතිය කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ පළමු ලේකම්වරයා ලෙස කටයුතු කළ කල්‍යාණ කරුණාරත්න මහතාගේ අත්දැකීම් සහ තොරතුරු ඇතුළත්වයි මෙම කෘතිය රචනා වී ඇත්තේ. 1971 කැරැල් අවස්ථාවේදී මොන්රාගල දිස්ත්‍රික්කයේ සඳහා නායකත්වය ලබා දී තිබුණේ කතුවරයායි. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, ලේකකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරන තැනකට ගියානම්, නූතන ජාතිය ගොඩනගන තැනකට ගියානම් සමහර වෙලාවට අපේ රටේ මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. අවම වශයෙන් අපේ කැරළි වලට සම්බන්ධ නොමැරී ජීවත් වෙන මෙරට ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි කියන අපි තාම කට අරගෙන බලාගෙන ඉන්නවා ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ දිහා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කැරල්ලට සම්බන්ධ වෙලා එහෙම නැත්නම් බොහොම රැඩිකල් වාදී අදහස් දරපු අයගෙන්වත් තාම ලොකු දායකත්වයක් ලැබුණේ නැහැ කියන එකයි මම හිතන්නේ.
කොළඹ මහනගර සභාවේ පවතින පුරප්පාඩු සඳහා සේවකයන් 249 දෙනෙකු බඳවා ගැනුණා. නව සේවකයන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී නාගරික කොමසාරිස් පාලිත නානායකාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොළඹ නගරය ආසියාවේ දෙවැන්තම ශක්තිමත් නගරයක් බවට පරිවර්තනය කරන්න නම් මේ නගර සභාවට සේවය කරන සියලු දෙනා හැම කැමති කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් අපිට කවදාවත් මේ ඉන්න තැනෙ මිදෙන්න බෑ. පෞල්වාදයෙන් තොර සමාජ ආර්ථික ක්‍රමයක් මෙරටට අවශ්‍ය බව ශ්‍රී ලංකේය ජාතිය ගොඩනගමු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලාල් සම්රසිංහ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්විමින් මහතා මේ බව කියා සිටියා. පාලකව එනෝ පාලකව යනෝ ආයි පාලකව පත් කරනවා පෙරදිච්ච පාලකයා ආයි පෙරදිච්ච එක්කෙනා දිනවලගේනෝ මේ විදියට මේ හෙයියම් මාරුව මතක තියාගන්න අවුරුදු කොපමණ කාලයක්ද ලංකාව මේ දුක විඳින්නේ. ලංකාවේ ජනතාවට දැන් කල්පනා කරන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. යලිත් වතාවක් වලේ වැටෙන්නේ නැතුව මහා ජනතාවගේ ප්‍රශ්නයට අවංකව හිතා මතා බලන නායකෙක් පත් කරගන්න. සල්ලි හොරා නොකන නායකෙක් පත් කරගන්න. දේපොළ මංකොල්ල නොකන නායකෙක් පත් කරගන්න. පරම්පරාවක් ගෙනියන්න උත්සාහයක් නොදරන නායකත්වය පත් කරගන්න. අයියගෙන් මල්ලි මල්ලිගෙන් එයාට තැත්තම් වෙන කෙනෙකුට. පවුලෙන් තොර සමාජ ආර්ථික ක්‍රමයක් ලංකාවට අවශ්‍ය වෙනවා. මේ පවුලේ දේශපාලනය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුව තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබරාත්‍රියක්. www.ipnnews.lk